ඒ නිවාස හිඟය අරගෙන තමයි එතුමාද ගම්මානවලට ගිහින් හැම තැනම උදාගං ඇති කරන්නේ. උදේ ඒක ගමක් විවෘත කරන හැන්දෑව තව ගමක් විවෘත කරන. ඒ ඒ අනුව ගම්මාන සිය ගණන් දැන් විවෘත කරලා තියෙන්නේ. විශාල වැඩකොටසක් කරපු ඇමතිවරයෙක් හැටියට රජිත් ප්‍රේමදාස ඇමතිතුමා අපි නම් කරන්න කැමතියි. තාත්තා වාගේම පෑ 24 වැඩ කරනවා. හැම වෙලේම ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ ඊයේ මම දැක්කා පොහොට්ටුවේ සම්මේලනය. මේකට මම කියන්නේ කොබෙයියගේ දේශපාලන. කිරෙන් බැද්දෙක්, තෙලෙන් බැද්දෙක් කෙනයි, කිරෙන් බැද්දෙක් කෙනයි දෙන්නම ඉන්නේ. මේ වෙන එකක් නෙමෙයි. මේක තමයි කොබෙයියගේ දේශපාලන. ඒ සම්මේලනයේදී ඒ අපේක්ෂකයා කරපු ප්‍රකාශයක් මට ටිකක් මං හිතන්න පටන් ගත්තා. ඒ ප්‍රකාශය තමයි මේ මාතෘභූමිය තුල ඉපදුණු ඕනෑම අයෙකුට බියෙන් සැකයෙන් ජීවත් විය හැකි පරිසරයක් යළි ගොඩනගන බවට සහතික වෙනවා. ජාතන්ත්‍රවාදී වාතාවරණයක් අපි ඇත් කරලා තියෙනවා. ඒ නිසාද විවේචනය කරන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, අර මහත්මයා වාගේ නැකිట్లా කෑ ගහන්න පුළුවන්. ඉස්සරෝක කරා නම් මොකද්ද වෙන්නේ? සුදු වෑන් එකේ දාලා ගෙනියනවා. අද ඒක නෑ. ඕක ඉතින් පෙන්නයි රූපවාහිනී එච්චරයි වෙන්නේ. වෙන මේකක් නෑ. දැන් බලන්න හැමදාම මට මේ හැම නාලිකාවෙන් මට බයිනවා. කවුරු හරි සුදු වෑන් වලින් ගෙනිච්චාද? කවුරු හරි ජීවතුන් අතර නැද්ද? කවුරු හරි ප්‍රශ්න කරන්න ගියාද? ඒකක්වත් නෑ. මාධ්‍යෙන් බයිනවා. එක මාධ්‍යයකට ගහලා තියෙනවද? පුච්චලා තියෙනවද? පාරේ ගිහින් මගේ පඹයෝ පුච්චනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නැහැ. ඊළඟ දවසේට පඹය පුච්චනවා. අන්න ඒකයි අපි ඇති කරලා තියෙන නිදහස. ඉතින් අපි ආපහු කොබෙයියන්ගේ දේශපාලනට යනවාද? මේ තියෙන නිදහසේ අඩුපාඩු තිබුණත් ඒවත් හදාගෙන ඒවත් ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යනවාද කියලා තමයි මම තීරණය කරන්න තිබුණේ.